චතුර්ථ ශතකය අද්දුටු වීරිය ඵලය වායමේතව පුරිසෝ න නිම්බිදෙය්‍ය පණ්ඩිතෝ පස්සාමි වේහං අත්තානං යථා ඉච්ඡ තථා අහු මෙය මහත් වූ වීරියෙන් සද්දිනක් මොහොදේ පිහිනා දිවිගලවාගත් මහා ජනක රජතුමාගේ අනුශාසනයකි පුරුෂ තෙමේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගනු පිණිස වීරිය කරන්නේය නුවණැත්තේ අමාරු වැඩක නොකල හැකි වැඩක කියා කළ යුත්ත ගැන නොකල කිරෙන්නේය මම යමක් කැමති වූයෙම්ද එය සිදුවිය මම වීරිය කිරීමෙන් අභිමතාර්ථය සිදුවන බවට සාක්ෂියක් වශයෙන් මාම දකිමි වායමේතේව පුරිසෝ න නිම්බින්දෙය්‍ය පණ්ඩිතෝ පස්සාමි වෝහං අත්තානං උදකෝ තලං මුබ්බතං පුරුෂ තෙමේ අභිමතාර්ථය සිද්ධිය සඳහා වීරිය කරන්නේමය කලියුත්ත ගැන නොකල කිරෙන්නේය මම වීරියේ මහත්ඵල ඇති බවට සාක්ෂි වශයෙන් වීරිය නිසා දියෙන් ගොඩනගාගත් මාම දකිමි දුක්ඛූපනීතෝ පි නරෝ සපඤ්ඤෝ ආසං නං චින්දෙය්‍ය සුඛාගමාය බහූහි පස්සා අහිතා හිතා ච අවිතක්කිතා මච්චු මූපබ්බ ජන්ති මහා ජනක ජාතකය නුවණැති මිනිස් තෙමේ දුකට පැමිණියේද නැවත සැපයට පැමිණීමේ ආශාව නොසිඳින්නේය මිනිසාට පැමිණෙන සැප දුක් බොහෝය වීරියෙන් සැපයට පැමිණිය හැකි බව නොසිතන්නෝ පසුබට වී මරණයට පැමිණෙති කරන දෙය හොඳටම කළ යුතු බව කයිරෝ චේ කයිරෝ තේනං දල්හමේනං පරක්කමේ සිතිලෝ හි පරිබ්බජෝ බීයෝ අකිරතේ රජං ඉදින් යමක් කරන්නේ නම් එය හොඳින්ම කළ යුතුය ලිහිල් කොටගත් පැවිද්ද වඩා කෙලෙස් රජස් වගුරුවා අකතං දුක්ඛතං සෙය්‍යා පච්ඡා තපති දුක්ඛතං කතංච සුඛතං සෙය්‍යා යං කත්වා නානු තප්පති දේවපුත්ත සංයුක්තේන් මනාකොට නොකරන දෙය නොකිරීමම උතුම් නොමනා කොට කළ දෙය නිසා පසුතැවෙන්නට වන්නේය කරන දෙය හොඳටම කරන ලදුයේම උතුම් වෙයි හොඳින් කරන දෙය කොට නොපසුතැවෙන්නේය කළ යුත්ත අදම කළ යුතු බව අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහි නෝ සංගරං තේන මහසේනේන මච්චුනා ධම්මපදය මග්ග වර්ගයෙන් කලයුත්ත අදම කලයුතිය හෙටවන මරණය කවරෙක් දනීද මහසේනා ඇති ඒ මාරයා හා අපගේ පොරොන්දුවක් නැත අලසයා නිසා ඔහු ඇසුරු කරන්නාද පිරිහෙන බව පරිත්තං දාරු මාරු ඉහ යථා සීදේ මහන්නවේ ඒවං කුසීතං මාගම්ම සාදු ජීවී පි සීදති තස්මාතං පරිවජ්ජෙය කුසීතං හීනවීරියං ඉති උත්තකයෙන් කුඩා දරකඩක නැගුණු තැනැත්තා එය නිසා යම්සේ මහාසාගරයේ ගැලේද එමෙන් අලසයා නිසා ඔහු ඇසුරු කරන තැනැත්තාද පිරිහීම් සයුරේ ගැලෙයි පළමු කොට කලයුත්ත පසුවට තැබීමේ වරද යෝ පුබ්බේ කරණීයානි පච්චාසෝ කාතු මිච්ඡති වරණ කට්ඨ බංජෝව ස පච්චා මනු තප්පති වරණ ජාතකයෙන් යමෙක් පළමු කළ යුතු දෑ පසුව කරනු කැමති වේද
හේතෙමෙ කොළ සැලුණු අමු ලුණු වර්ණ ගසින් ලෙහසියෙන් දරකඩා ගන්නට සිටි මානවකයා මෙනි. හේ ඒ වරදින් පසුව තැවෙන්නේය. වර්ණ ජාතකය බලනු. සුළු කරුණක් නිසා කළ යුත්ත කල් නොතැබිය යුතු බව. අති සීතං අති උන්හං අතිසාය මිදං අහු ඉති විසට්ඨ කම්මන්තේ අත්තා අච්චෙන්ති මානවේ. මේ වේලාව ඉතා සීතය, මේ වේලාව ඉතා උෂ්ණය, මේ වේලාව ඉතා සවසය, මේ වේලාව ඉතා දවාලේයයි කර්මාන්තයන් නොකර හරණා අලස මිනිස්සු අර්ථයන් ඉක්මවති. යෝච සීතංච උන්හංච තීනා බීයෝ නමංචති කරං පුරිස කච්චානි සපච්චානානු තප්පති. යමෙක් සීතල හා උෂ්ණය තනකොළයකට වඩා මහත්කොට නොසිතාද පුරුෂ කෘත්‍යයන් කරන්නා වූ හේතෙමේ පසු නොතැවෙන්නේය. නැකත් බලා කටයුතු පසු නොකළ යුතු බව. නක්කත්තං පතිමානේ තං අත්ථෝ බාලං උපජ්ජගා අත්ථෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාරකා. නැකත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේය. බලාපොරොත්තු වන අර්ථය සිදුවේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද? නුවනැත්තා සුළු දෙයකින්ද පොහොසත් වන බව. අපකේනාපි මේ දාවී පබාතේන විචක්ඛනෝ සමුට්ඨාපේති අත්තානං අනුං අග්ගීව සන්ධමං. චුල්ලසෙට්ටි ජාතකයෙන්. ක්‍රියාවෙහි දක්ෂ වූ නුවනැත්තා වූ තැනැත්තේ ස්වල්ප වූද බඩු මිලයකින් තමා නගා සිටුවයි. ස්වල්ප වූ ගින්න පිබීමෙන් මහත් කරන්නාක් මෙනි. අනුන් මහන්සියෙන් සපයන දෙය පින් ඇත්තාට නිකම්ම ලැබෙන බව. යං උසුකා සංගරන්ති අලක්කිකා බහුන් දනං සිප්පවන්තෝ අසිප්පාච ලක්කීවතානී බුංචති. ශිල්ප දන්නා වූද නොදන්නා වූ පින් නැති ජනයෝ මහත් වූ උත්සාහයෙන් යම් ධනයක් රැස් කෙරෙද්ද එය පින් නැති තැනැත්තේම අනුභව කෙරෙයි. රැස් කළ අයට අනුභව කරන්නට නොලැබෙයි. සබ්බත්ත කතපුඤ්ඤස්ස අතිචඤ්ඤඤ්ඤ පානිනෝ උපජ්ජන්ති බහූභෝගෝ අපි නායත නේනු නේසුපි. සිරි ජාතකයෙන්. පින් කළ තැනැත්තා හට හැම තන්හිම අඤ්ඤ පින් නැති සත්වයන් යටපත් කොට බොහෝ භෝගයෝ ආනායතනයන් හීද උපදිති. නොවිමසා කිරීමේ වරද. අසමෙක්කිත්ත කම්මන්තං තුරිතාබි නිපාතිනං සානි කම්මානි තප්පෙන්ති උන්හං වජ්ජෝ හටං මුඛේ. සිංහල ජාතකයෙන්. පරීක්ෂා නොකොට වැඩ කරන්නා වූ, විමසා නොකොට වහා කටයුත්තට පනින්නා වූ තැනැත්තන් ඒ කර්මයෝ තවති. කටෙහි දැමූ උනුදය කට දවන්නාක් මෙනි. අනිසම්ම කතං කම්මං අනවත්තාය චින්තිතං වෙජ්ජස්ස ඒව හෙබංගෝ විපාකෝ හෝති පාපකෝ. කලයුතු නොකලයුතු බව ගැන විමසීමක් නොකොට කාරණානුකූලව නොසිතා කළදය බෙහෙත් අපත්‍යවීමෙන් මෙන් නපුරු විපාක ඇත්තේය. නිසම්මච කතං කම්මං සම්මාවත්තාය චින්තිතං බේසජ්ජේව සම්පත්ති විපාකා විපාකෝ හෝති භද්‍රකෝ. සෝමනස්ස ජාතකෙන්.
කලයුතු නොකලයුතු බව ගැන විමසා කරන ලද්දා වූද කාරණානුකූලව සිතන ලද්දා වූද කර්මය බෙහෙත් පත්‍ය වීමෙන් යහපත් විපාක ඇත්තේය බේලුවන් පතිතං සුත්වා දද්ද බන්ති සසෝ චවි සක්කස්ස වචනං සුත්වා සන්තත්තා මිගවාහිනි දද්දබ යන හඬින් බෙලි ගෙඩියක් වනේ වැටුණු අසා හාවා බියවි දිවි හාවාගේ කතාව අසා ඒ වනේ විසූ මුර්ග සමූහයද බිය වී දුවන්නට වූහ අපත්වා පද විංචානං පරගෝසානුසාරිනෝ පනාද පරමාබාලෝ තේ හොන්ති පරපත්තියා සෝතාපත්ති මාර්ග විඤ්ඤාණයට නොපැමිණි අනුන්ගේ කීම් වලට හැරෙන ස්වභාවයත් ආ වූ අනුන්ගේ කීම් උතුම් කොට ගන්නා වූ යම් බාල කෙනෙක් වෙද්ද ඔහු අනුන් විසින් ඒ ඒ අතට යවනු ලබන්නෝ වෙති යේච සීලේන සම්පන්නෝ පඤ්ඤා යූපසමේ රතා ආරකා විරතා දීරා නහොන්ති පරපත්තියා දද්දබ ජාතකේන් යම් කෙනෙක් ආර්ය සීලයෙන් යුක්ත වූවාහුද ආර්ය ප්‍රඥාවෙන් යුක්ත වූවාහුද කෙලෙස් සංසීද වීමෙහි ඇලුනාහුද පාපයන් දුරින්ම වෙන් වූ ඒ නුවණැත්තා අනුන් විසින් ඒ ඒ අතට හරවනු නොලබන්නෝ වෙති බැරි දෙය කරන්නට යාමෙන් වන විපත උදක තල චරස්ස පක්ඛිනෝ නිච්ඡං ආමක මච්ච භෝජිනෝ තස්සානුකරං සවිටකෝ සේවෝලෝ පලිගුණ්ඨිතෝ මතෝ විරක ජාතකේන් නිතර අමුමස් අනුභව කරන්නා වූ දියගොඩ දෙකෙහිම හැසිරෙන පක්ෂියා වූ දියකාවා අනුකරණය කොට දියට බැස දියසෙවලේ පැටලී සවිට්ටකයා මලේය සිංහයෙකු වන්නට ගියහිවලා අසීහෝ සීහමානේන යෝ අත්තානං විකුබ්බති කුට්ටුව ගජමානස්සජ සේති භුම්යා අනුත්තුනං සිංහ නොවූ යමෙක් සිංහමානයගෙන තමා වෙනස් කෙරේද ඔහුටද සිංහමානයගෙන ඇතාට පැන සුසුම්ලමින් බිම නිදන හිවලාට වූ දෙයම වන්නේය යසස්සිනෝ උත්තම පුග්ගලස්ස සංජාත බන්දස්ස මහබ්බලස්ස අසමැක්කීය තාම බලුප්පතත්තිං ස සේති නාගේන හතෝව ජම්බුකෝ වැඩුණුකය ඇත්තා වූ මහත්බල ඇත්තා වූ ඉසුරුමත් වූ උත්තම සත්වේක වූ සිංහයාගේ බලය හා ජාතිය නොහැදෙන තමාද සිංහයා හා සමයයයි සිතා සිංහයාමෙන් ඇතාට පැන ඇතා විසින් පාගා දමනු ලැබ ඒ හිවලා මල නින්දෙන් නිදන්නේය යෝච චීද කම්මං කුරුතේ පමාය තාම බලං අත්තනි සංවිදිත්වා ජපේන මන්තේන සුභාසිතේන පරික්ඛවා සෝ විපුලං ජිනාති ජම්බුක ජාතකේන් මේ ලෝකේහි යමෙක් තමා කෙරෙහි ඇති කාය බලය හා ඥාන බලය තේරුම්ගෙන එය මැනබලා උගත් කමින්ද නුවණතියන් හා මන්ත්‍රණය කිරීමෙන්ද යහපත් වචනේන්ද වැඩ කෙරේ නම් හෙතෙමේ මහත් වූ අර්ථය ලබන්නේය සෙමෙන් කල යුත්ත සෙමින්ද ඉක්මනින් කල යුත්ත ඉක්මනින්ද කල යුතු බව යෝ දන්ද කාලේ තරති තරණියේ ච දන්දති සුඛ පන්නංව අක්කම්මං අත්තං වංචති අත්තනෝ යමෙක් කල යුත්ත සෙමෙන් කල යුතු තනදී ඉක්මනින් කෙරේද කල යුත්ත ඉක්මනින් කල යුතු තනදී සෙමෙන් කෙරේද හේතමේ වියලි කොළ පාගා පොඩි කරන්නාක් මෙන් තමාගේ අර්ථය පොඩි කරන්නේය නසාගන්නේය
यो दंद काले दंधेति तरणीये च तारयी ससीव रत्तिं विभजं तस्सत्तो परिपूरति गजकुंभ जातकेन। यमे कलयुत इक्मन कलयुत तनदी इक्मन करेद सेमेन कलयुत तनदी सेमेन करेद रात्रि विभागे करमीन चंद्रया अनुक्रमेन सेमेन वेडेन्नाक मेन ओहुगे अर्थय संपूर्ण वेई। हीनया सुलुदेइंद मत्वन भव वलोदकं अपरसं निहीनं जित्वा मदो जायति भद्र बाणं इमांच पित्वान रसं पनीतं मदोन संजायति संदवानं। रसे अल्पवु एहेन महीनवु मुद्रापलं रोडु मेड पिरागत जले पाने किरीमें कोटलुवांट मदे हटगनी। मे प्रणीत रसे पाने कोटद साइंदवयांट मत्तक नुहटगनी। ईट करुण कुमक्त अप्प पिवित्वान निहीन चच्चो जच्चो सो मज्जति तेन जनिंद पुट्टो दोराइह सील्लीव कुलंब जातो न मज्जति अग्रसं पिवित्वा। वालोदक जातकेन जनेन्द्रय हीन जाति अति तनत्ते ए हीन जाति अति वन भव निसाम सुलुदेन वोद मत्वेई बर उसुलन स्वभावे अत्तावु उसस्कुले उपन्नावु साइंदवते में अग्र रसे पाने कोटद मत नोवेई। वलोदक जातके बलनु धने रखेन्ने मत नोवी सिटिन तेक पमनी पमन भव सब काम ददं कुंभं कूटं लद्धान दुत्तको यावसो अनुपालेति तावसो सुख मेदति। दूर्तया कमतिवन सियल्ल देन सलियक लबा ए यमताक आरक्षा किरेद एतेक हे सप लबा यदा मत्तोच दित्तोच पमादा कुंभ कुंभं बिदा ततो नग्गोच पोत्तोच पच्चा बालो विहंजति। दूर्तया यमकलेक सुरावेन मत्वूये दर्पयेन दपुने प्रमादेन सैलिय बिंदगत्तेद इनपसु ए बालया विटेक नग्न वूयेद विटेक दलरेदि खडक एत्तेद वी दुकिन पेले। एवमेव यो दनं लद्धा अमत्त परिबुंजति पच्चा तप्पति दुम्मेदो कूटं भिन्नोव दुत्तको। भद्रघट जातकेन एपरिद्देन्म यमेक धनय लबा ए पमन इक्मवा परिभोग केरेद हेवत् वियदं केरेद ए बालय सलिय बिंदगत् दूर्तया मेन् पसुतवेन्नेय। अनुपायेन धनय सेवीमेन् विपत्वन भव अनुपायेन यो अत्तं इच्छति सो विभञ्जति चेता बनिंसु वेदब्बं सब्बे ते व्यसन मज्जगु। वेदब्भ जातकेन यमेक अनुपायेन दिवनु हो धनय लबनु कमति वेद हेतेमे एन पीडावट हो विनाशेट पेमिने। चेतिय रट वैसी सोरु मंत्रबलेन रुवन वैसी वस्वन्नट दत् वेदब्भ नाम ब्राह्मणया मेरुह बमुना वैसवु धनय निसा ओन समदेनम विनाशवूह। धनेन मिनिस्सित उडंगु करन भव मन्ये सोवन्नयो रासी सोवन्नं माला च नंदको यत्थ दासो आम जातो ठितो तुल्लानि गच्छति। नंद जातकेन මෙය නිදානේ උඩට පැමිණෙන විට උඩඟ වී ස්වාමියාට සැරකරන්නට පටන් ගත්තා වූ දාසේකු නිමිත්ත කොට බෝසතාණන් වහන්සේ විසින් කියන ලද්දකි।
දාසියගේ පුත්‍ර වූ නන්දක නම් දාසයා යම් තැනක සිට පරුෂ වචනෙන් ගොරවාද ඒ තැන ඔබට අයත් රුවන් රැස් හා රන් මාලයේ ඇති තැනෙයයි සිතමි නන්ද ජාතකයේ බලනු අසත් පුරුෂයාගේ ධනය අමනුස්ස ඨානේ උදකං වසීතං තද පෙය්‍යමානං පරිසෝස මේති ඒවං ධනං කපුරිසෝ ලබිත්වා නේවත්තනා බුංජති ලෝ දදාති අමනුෂ්‍යයා විසින් අරක්ගත් තැන සිහිල් දියක් ඇතිනම් එය කිසිවෙකු විසින් නොබොනු ලැබ වියලීයයි එමෙන් අසත්පුරුෂයා විසින් ධනය ලබා තෙමේද පරිභෝග නොකෙරෙයි අන්යන්ටද නොදෙයි නුවනැත්තාගේ ධනය දීරෝච විඤ්ඤූ අධිගම්ම භෝගේ සෝ බුංචති කිච්ච කරෝද හෝති සෝ ඥාති සංගං නිසබෝ හරිත්වා අනින්දිතෝ සග්ග මූපේති ඨානං කෝසල සංයුක්තයෙන් ධෛර්යවත් වූ නුවනැත්තා වූ තැනැත්තා ධනය ලබා තෙමේද ඒ ධනය වළඳයි දන් දීම ආදී කළ යුතු වැඩද කෙරෙයි ශ්‍රේෂ්ඨ වූ හේතෙමේ නෑ සමූහයාද පෝෂණය කොට අනින්දිත වූයේ මරණින් මතු ස්වර්ගයටද යයි ලෝභියාගේ ධනය සකුණෝ මෛහකෝ නාමගිරි සානු දරී චරෝ පක්කං පිප්පලි මාරුයිහ මෛහ මෛහාති කන්දති කඳුපල්ලම් කඳුරැලිවල හැසිරෙන්නා වූ මෛහක නම් පක්ෂියා ගෙඩි ඉදුණු පුලිල ගසට නැග මගේය මගේය යයි හඬා තස්සේවං විලපන්තස්ස දීජ සංගා සමාගතා බුත්වාන පිප්පලි යන්ති විලපත්වේව සෝදිජා ඌ එසේ හඬද්දීම පක්ෂි සමූහයා අවුත් පුලිල කා යති ඒ පක්ෂියා හඬාමය ඒවමේව ඉදේ කිච්ඡා සංගරිත්වා බහුන්දනං නේවත්තනෝ න ඥාතීනං යතෝ දීදං පටිපච්චති එපරිද්දෙන්ම මේ ලෝකේහි ඇතමෙක් බොහෝ ධනය රැස්කොට තමාගේ ප්‍රයෝජනයටද නොගනී ඥාතියාදීන්ට දිය යුතු සැටියටද නොදෙයි නසෝ අච්චදානං බත්තං න මාලං න විලේපනං අනුභෝති සකින් කිංචි න සංගන් හෝති ඥාතකේ හෙතමේ වස්ත්‍රද ආහාරද මල්ද විලවුන්ද රිසිසේ එක්වරකුදු අනුභව නොකෙරේ කිසි නෑයෙකුටද සංග්‍රහ නොකරයි තස්සේවං විලපන්තස්ස මෛහ මෛහාති රක්කතෝ රාජානෝ අතවා චෝරා දායාදා යේච අප්පියා ධනමාදාය ගච්ඡන්ති විලපත්වේව සෝ නරෝ ඒතනත්තා මගේය මගේයයි කෑ ගසද්දීම රක්ෂා කරද්දීම රජවරු හෝ සොරු හෝ අප්‍රිය වූ උරුමකාරයෝ හෝ ඔහුගේ ධනය ගෙන යති ධීරෝච භෝගෝ අධිගම්ම සංගන්හාති ච ඥාතකේ තේනසෝ කිත්තිං පප්පෝති පෙච්චසග්ගේ ච මෝදති මෛහක ජාතකෙන් නුවණැත්තේ ධනය ලබා නෑයන්ටද සංග්‍රහ කරයි එයින් හේ කීර්තියටද පත්වෙයි මරණින් මතු ස්වර්ගයේද සතුටු වෙයි සප්ත ආර්ය ධනය සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං යස්ස ඒතේ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්සවා අදිල්ලදෝති තං ආහු අමෝගං තස්ස ජීවිතං අංගුත්තර නිකායෙන්
ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, අපත්‍රපා ධනය, ශ්‍රුත ධනය, ත්‍යාග ධනය, සත්වෙනි වූ ප්‍රඥා ධනය යන මේ හත යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇත්තේ නම් හේ දිලින්දෙක් නොවේ යැයි ආර්යයෝ කීහ. ඔහුගේ ජීවිතය හිස් නොවෙයි. නොවීසිය යුතු තැන් යත්ථවේරී නිවසති නවසේ තත්ථ පණ්ඩිතෝ ඒකරත්ථං ද්විරත්ථං වා දුක්ඛ වසති වේරිසු වේරි ජාතකෙන්. යම් තැනක සතුරෝ නිතර වෙසේ නම් නුවණැත්තේ එහි නොවසන්නේය. එක් රැයක් දෙරයක් වුවද සතුරා වසන තැන විසීම දුකකි. අමානනා යත්ථ සියා සන්තානං වා විමනතා හීන සංමානනා වා පී න තත්ථ වසතින් වසේ. යම් තැනක සත්පුරුෂයන්ට නොසලකීම හා අවමන් කිරීම හෝ ඇත්තේද හීනයන්ට හෙවත් දුස්සීලයන්ට සම්මාන කිරීම හෝ ඇත්තේද එතන වාසය නොකරන්නේය. යත්ථාලසෝච දක්ඛෝච සූරෝ බීරූච පූජියා නතත්ථ සන්තෝ නිවස්සන්ති අවිශේෂ කරේ නරේ. නේරු ජාතකෙන් යම් තැනක අලසයාද දක්ෂයාද ශූරයාද බියසුල්ලාද යන සැමදෙනම පුදනු ලබත් නම් විශේෂයක් නොකරන මිනිසුන් වෙසෙන ඒ තැන සත්පුරුෂයෝ නොවෙසෙති. උපන් ගෙය නොහැරීමෙන් වූ විපත. මේ ගාථා තුන උපන් තැනට ඇති ආලය නිසා එය හැර යනු නොකමැතිව දිය සිඳුනු පසුද ඒ විලේම මඩට යට වී සිට මැටිගන්නට ගිය කිඹුලෙකුගේ උදළු පහරින් කැපී උදළු තලයේ ඇවිනි මතුවුණ ඉදිබුවකුගේ විලාපයය. ජනිත්තං මේ බවිත්තං මේ ඉති පංකේ අවිස්සයින් තංමං පංකෝ අජ්ජ බවී යථා දුබ්බලකං තථා. මෙය මා උපන් තැනය, මෙය මා වැඩුණු තැනය යැයි මම මේ විල නොහැර මඩහිම විසුයමි. විලෙහි මඩ දුබල වූ මා යටකොට විනාශ කළේය. තංතං වදාමි භග්ගව සුනෝහි වචනං මම ගාමේවා යදිවා රඤ්ඤේ සුඛං යත්‍රාදි ගච්ඡති. කුම්භකාරය එහෙයින් මම ඔබට කියමි, මාගේ කීම අසන්න. ගමෙහි හෝ වේවා වලෙහි හෝ වේවා යමකුට යම් තැනකට සැප ලැබේද තං ජනිත්තං බවිත්තංච පුරිසස්ස පජානතෝ යම්හි ජීවේ තම්හි චජේන නිකෙත හතෝසියා. කච්චප ජාතකෙන් එය නුවනැත්තා වූ තැනැත්තා හට උපන් තැනද වෙයි, වැඩුණු තැනද වෙයි. උපන් ගෙට ඇලුම් කොට එය නොහැරම සිට උපන් ගෙයින්ම නසනු ලැබීවෙක් නොවන්නේය. විදේශයේදී පිළිපැදිය යුතු හැටි. සකා රට්ටා පබ්බජිතෝ අඤ්ඤං ජනපදං ගතෝ මහන්තං කොට්ටං කෛරාත දුරුත්තානං නිදේතවේ. සිය රටින් නෙරපනු ලැබ අන් ජනපදයකට ගිය තැනැත්තා විසින් තමාට බණින බැනුම් රැස්කර තබනු පිණිස වීදමීමට කොටුවක් තනන්නාක් මෙන් තමාගේ හෘදයෙහි මහත් වූ කොටුවක් තනාගන්නේය. යත්ථ පෝසං න ජානන්ති ජාතියා විනයේනවා න තත්ථ මානං කෛරාත වසමඤ්ඤතකේ ජනේ. යම් තැනක මිනිසා ජාතියෙන් හා විනයෙන් නොහඳුනත්ද නොහඳුනන් නොවුන් අතර වාසය කරන තැනැත්තේ එහිදී මානය
නොකරන්නේය. උසස්කම සිතට නොගන්නේය. විදේශ වාසං වසතා ජාත වේද සමේනප්පි කමිතබ්බං සපඤ්ඤන අපි දාසස්ස තජ්ජිනං දද්දර ජාතකෙන් විදේශයේ වාසය කරන නුවණැත්තා විසින් කුල ගෝත්‍ර ආදීෙන් ගිනි කඳක් මෙන් පිරිසිදු වූවෙකු වූද තමාගේ උසස්කම් සිතට නොගෙන දාසයෙකුගේ තර්ජනය වූද ඉවසිය යුතුය. නුසුදුසු තැන්හි හැසිරීමේ විපාකය. සෝනා බලසා පතමනෝ ලාප ගෝචර ඨායිනං සහසා අජ්ජ පත්තාන්තෝ මරණං තේනු පාගමි. වේගෙන් ඉගිලෙන්නා වූ උකුසා ස්වකීය ස්ථානය වූ මැටි කැටි අතර සිටින කැටකිරිල්ල ගසා ගැනීමට වහා ගියේය. එයින් වූ මැටිකැට වල සැපී මලේය. සෝහං නායේන සම්පන්නෝ පෙත්තිකේ ගෝචරේ රතෝ අපතේ සත්තු මෝදාමී සම්පස්සං අත්ථ මත්තනෝ සකුණග්ගි ජාතකෙන්. මෙය මල උකුස්සා පිට නැගී කැටකිරිල්ල විසින් කියන ලද ප්‍රීති වාක්‍යයි. උපායන් යුක්ත වූ පියපරපුරෙන් ආ ගෝචරෙහි අලුනා වූ ඒ මම තමාගේ අර්ථය දකිමින් පහව ගිය සතුරන් ඇත්තේ වෙමි. වැඩි නැටුම් නැටීම. මේ හංසරාජයාගේ දුව ලැබෙන්නට යාම ගැන සතුටු වී නැටූ මොනරා ගැන හංසරාජයා විසින් කියන ලද්දකි. රුදං මනුඤ්ඤං රුචිරාච පිට්ටි වේලුරිය වන්නු පනිබාච ගීවා ව්‍යාම මත්තානිච පෙකූනානි නිච්චේනතේ දීතරං නෝ දදාමි. නච්ච ජාතකෙන්. නොබේ හඬ මිහිරිය පිටත් ලස්සනය ගෙලද වෙරළු මිනි පැහැය ඇත්තේය. නොබේ පිල් ද බඹයක් පමණ වන්නේය. එහෙත් නැටුම නිසා මාගේ දුව නුඹට නොදෙමි. වැඩි පද ගැසීම. දමේ දමේ නාති දමේ අති දන්තං හි පාපකං දන්තේන හි සතං ලද්ධං අති දන්තේ නාසිතං. බේරී වාද ජාතකයෙන්. ගසනු ගසනු වැඩි පද නොගසනු වැඩි පද ගැසීම නපුරකි. බෙර ගැසීමෙන් සියයක් ලද්දේය. එය වැඩි පද ගැසීමෙන් නැති කරගත්තේය. අතිපණ්ඩිතකම. මෙය අතිපණ්ඩිතයාගේ මෝඩකම නිසා බාගයට දැවුණු ඔහුගේ පියා විසින් කියන ලද්දකි. සාදුකෝ පණ්ඩිතෝ නාම තත්වේව අතිපණ්ඩිතෝ අතිපණ්ඩිතේන පුත්තේන මනම්හි උපකූලිතෝ. කූට වාණිජ ජාතකයෙන්. පණ්ඩිතයා නම් හොඳය. එහෙත් අතිපණ්ඩිතයා හොඳ නැත. අතිපණ්ඩිත පුත්‍රයා නිසා මම භාගයට දැවුනේ වෙමි. වැඩි කතාව. යෝචේ කාලේ අසම්පත්තේ අතිවේලං පබාසති ඒවංසෝ නිහතෝ සේති කෝකිලා ඊව අත්‍රජෝ. යමෙක් කතා කිරීමේ කාලය නොපැමිණෙත්ම පමණ ඉක්මවා කතා කෙරේද හේතෙමේ කට නිසා කැවිඩිය විසින් කොටා බිම හෙලන ලද කෝල් පැටවා මෙන් නසන ලදුව සයනය කෙරෙයි. නහි සත්තං සුනිසිතං විසං හලා හලම් මිමව ඒවං නිකට්ඨේ පාතේති වාචා දුබ්බාසිතා යතා.
නොමනා වචනය හලාහල විෂයක් මෙන් යම්සේ එකෙනෙහිම මිනිසා හෙලාද මනාකොට මෝහත් කරන ලද පිහිය එපමණ ඉක්මනින් මිනිසා නොනාසා තස්මා කාලේ අකාලේ ච වාචං රක්කේය පණ්ඩිතෝ නාති වේලං පබාසෙය්‍ය අපි අත්ත සම්හිවා එබැවින් නුවනැත්තේ කාලේහිද අකාලේහිද වචනය රකිනේය තමාහා සම වූයකු සමග වුවද පමණ ඉක්මවා කතා නොකරන්නේය යෝච කාලේ මිතං වාසේ මතිපුබ්බෝ විචක්කනෝ සබ්බේ අමිත්තේ තරති සුපන්නෝ උරගම්මිව කෝකාලික ජාතකයෙන් නුවන පෙරටු කොට කතා කරන්නා වූ යම් නුවනැතියෙක් සුදුසු කල්හි ප්‍රමාණයෙන් යුක්තව කතා කෙරේද හේතෙමේ ගුරුලා සර්පයන් ස්ව වශයට ගන්නාක් මෙන් සියලු සතුරන් ස්ව වශයට ගන්නේය මිනිසාගේ කටේ ඇති කෙටේරිය පුරිසස්සහි ජාතස්ස කුඨාරී ජයතේ මුකේ යාය චින්දති අත්තානං බාලෝ දුබ්බාසිතං බනේ උපන් මිනිසාගේ මුවෙහි කෙටේරියක්ද පහළවන්නේය අඥානයා නොමනා වචන කියන්නේ එයින් තමා සිඳගන්නේය යෝ නින්දියං පසංසති තංවා නින්දති යෝ පසංසියෝ විචිනාති මුකේන සෝ කාලිං කාලිනාතේන සුඛං න විද්දති බ්‍රහ්ම සංයුක්තේන් යමෙක් නින්දා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කෙරේද ප්‍රශංසා කළ යුත්තාට නින්දා කෙරේද හේතෙමේ කටින් පෞරස් කෙරෙයි ඒ පව නිසා හේ සැප නොලබයි හොඳ කතාව සුභාසිතං උත්තම මාහු සන්තෝ ධම්මං බනේ නාද ධම්මං තන්දුතියං පියං බනේ නාප්පියං තං තතියං සච්චං බනේ නාලිකං තං චතුත්තං හොඳ කතාව උතුම් යයි සත්පුරුෂයෝ කීහ ධර්මයම කියන්නේය අධර්මය නොකියන්නේය ඒ ධර්මයක්ම කියන බව හොඳ කතාවේ දෙවන අංගයයි ප්‍රිය දෙයක්ම කියන්නේය අප්‍රිය දෙයක් නොකියන්නේය ඒ ප්‍රිය දෙයක්ම කියන බව හොඳ කතාවේ තුන්වන අංගයයි සත්‍යයක්ම කියන්නේය අසත්‍ය නොකියන්නේය ඒ සත්‍යම කියන බව හොඳ කතාවේ සතරවන අංගයයි තමේව වාචං වාසෙය්‍ය යා යත්තානං නතාපයේ පරේචන විහිංසෙය්‍ය සාවේ වාචා සුභාසිතා වංගීස සූත්‍රයෙන් යම් වචනයකින් තමා නොතවාද අනුන්ටද හිංසාවක් නොකෙරේද ඒ වචනයම කියන්නේය ඒකාන්තයෙන් ඒ වචනය යහපත් වචනයයි නොමනා කතාවෙන් පසුතැවිලි වන බව කල්යාණි මේව මුංචෙය්‍ය නහි මුංචෙය්‍ය පාපිකං මොක්ඛෝ කල්යාණියෝ සාදු මුත්වා තපති පාපිකං සාරම්භ ජාතකේන් හොඳ කතාවක්ම කටින් පිට කරන්නේය නොමනා කතාවක් කටින් පිට නොකරන්නේය යහපත් කතාවක් කටින් පිට කිරීම යහපති නොමනා කතා පිට කර තැවෙන්නේය සත්‍ය යේකේචි මේ අත්ථි රසා පතවියා සච්ඡං තේසං සාදු තරං රසානං සච්චේතිතෝ සමන බ්‍රාහ්මනාච තරන්ති ජාති මරණස්ස පාරං මහා සුත සෝම ජාතකේන් පොළොවෙහි මේ යම් රස ජාතියක් ඇත්තද
ඒ රසයන් අතුරෙන් සත්‍ය ඊතා උතුම් රසෙය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්‍යෙහි පිහිටියාහු ඉපදීම මැරීම ඇති සංසාරයේ පරතරට යති සච්ඡං වේ අමතා වාචා ඒස ධම්මෝ සනත්තනෝ සච්චේ අත්ථේ ච ධම්මේ ච ආහු සන්තෝ පතිට්ඨිතා වංගීස සූත්‍රයෙන් සත්‍ය ඒකාන්තෙන් අමෘතේ වැනි වචනයකි ඒ සත්‍ය පෞරාණික ධර්මයකි සත්පුරුෂයෝ සත්‍යෙහිද අර්ථෙහිද ධර්මෙහිද පිහිටියාහුය යං හි කෛරා තං හි වදේ යං න කෛරා න තං වදේ අකරොන්තං වාසමානං පරිජානಂತಿ පණ්ඩිතා සුවජ්ජ ජාතකේන් යමක් කෙරේ නම් එය කරමි කියන්නේය යමක් නොකෙරේ නම් එය කරමි යයි නොකියන්නේය නොකරන දෙය කරමි යයි කියන තැනැත්තා මුසාවාදීෙකු බව පණ්ඩිතයෝ දනිති දෙමිය කියා නොදීම යෝ වේ දස්සන්ති වත්වාන අදානේ කුරුතේ මනෝ භූමියා සෝ පතීතං පාසං ගීවාය පටිමුංචති යමෙක් කෙනෙකුට යමක් දෙමියයි කියා පසුව නොදීමට සිතාද හේ බිම වැටුණු තොණ්ඩුව ගෙන බෙල්ලේලා ගෙන සිටී යෝ වේ දස්සන්ති වත්වාන අදානේ කුරුතේ මනෝ පාපා පාපතරෝ හෝති සම්පත්තෝ යම සාධනං සිවි ජාතකේන් යමෙක් යමෙකුට යමක් දෙමි කියා නැවත නොදෙන්නට සිතානම් හේ පාපයෙන් ගෙනුත් පාපයක් වෙයි හේ පාපයන් ගෙනුත් පාපයක් වෙයි යම රජුගේ අනසක පවත්නා තැනට පැමිණියෙක් වෙයි බොරු කීමේ විපාක ආලිකං වාසමානස්ස අපක්කම් මන්ති දේවතා පූතිකං ච මුතං මුඛං වාති සක්කට්ඨානා ච දංසති යෝජානම් පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤාතා නං ව්‍යාකරේ යමෙක් ප්‍රශ්න විචාරණ ලද්දේ දන දනම එය අන් ආකාරයකින් විසදාද හෙවත් අසන ප්‍රශ්නයට බොරු පිළිතුරු දෙයද ඒ බොරු කියන්නහුගේ ආරක්ෂක දේවතාවෝ ඔහු හැර යති ඔහුගේ මුඛයෙන්ද කුණු ගද ගඳ හමා හේ ස්වකීය ස්ථානයෙන්ද පහවෙයි අකාලේ වස්සති තස්ස කාලේ තස්සන වස්සති යෝ ජානං පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤතා නං ව්‍යාකරේ යමෙක් ප්‍රශ්නයක් අසනු ලදුයේ දන දනම එයට බොරු පිළිතුරු දෙද ඔහුගේ රාජ්‍යයට නොකල්හි වැසි වසි කාලේහි නොවසි ජීවහා තස්ස ද්විදා හෝති උරගස්සේව තිසම්පති යෝජානං පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤතා නං ව්‍යාකරේ රජ යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දන දනම එයට බොරු පිළිතුරු දෙද ඔහුට සර්පයෙකුට මෙන් දෙදිවක් ඇතිවෙයි ජීවා තස්සන භවති මච්ඡස්සේව දිසම්පති යෝජානම් පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤත්තා නං ව්‍යාකරේ රජ යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දන දනම එයට බොරු පිළිතුරුක් දෙයිද මත්සේකුට මෙන් ඔහුට දිව නැතිව යන්නේය තියෝව තස්ස ජායන්ති නපුමා ජායරේ කුලේ යෝජානම් පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤත්තා නං විකාකරේ යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දන දනම එයට බොරු කිය පිළිතුරු දෙද ඔහුගේ පවුලේහි ස්ත්‍රීහුම උපදිති පුරුෂයෝ නූපදිති පුත්තා තස්සන භවಂತಿ පක්කම් මන්ති දිසෝ දිසං යෝජානම් පුච්චිතෝ පඤ්ඤං අඤ්ඤත්තා නං ව්‍යාකරේ චේතිය ජාතකේන් යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දන දනම එයට බොරු පිළිතුරු දෙද ඔහු වෙත පුත්‍රයෝ නොසිටිති
ඔහුගේ පුත්‍රයෝ දිශාවෙන් දිශාවට යති. බොරු කියන්නහුට නොකළ හැකි පවක් නැති බව. ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. ධම්මපදය ලෝක වර්ගයෙන්. පරලොව ගැන බලාපොරොත්තු හල එක ධර්මයක් වූ සත්‍ය ඉක්ම වූ බොරු කියන්නා වූ සත්වයා හට නොකළ හැකි පවක් නැත. වරදක් නැත්තේ කාගේද? කස්සච්චයාන විච්ඡන්ති කස්ස නත්ථි අපාගතං කෝන සම්මෝහ මාපාදී කෝවා දීරෝ සදාසතෝ. කවරෙකුගේ වරද නැත්තේද? කවරෙකුගේ අපරාධ නැත්තේද? කවරෙක් මුලාවට නොපැමිණියේද? කවර නුවණැතියෙක් සැමකල්හි සිහියෙන් යුක්ත වේද? නොවරදින එකම පුද්ගලයා තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ තස්සච්චයාන විච්ඡන්ති තස්ස නත්ථි අපාගතං සෝන සම්මෝහ මාපාදී සෝද දීරෝ සදාසතෝ. සකල සත්වයන්ට අනුකම්පා කරන්නා වූ සියල් අවබෝධ කළා වූ ඒ තථාගතයන් වහන්සේගේ වරද නැත, අපරාධ නැත, උන්වහන්සේ කිසි විටක මුලාවට නොපැමිණිසේක. මේ ලෝකයේහි ඒ තථාගතයන් වහන්සේ හැම කල්හි සිහියෙන් යුක්ත වනසේක. ශුද්ධ පුද්ගලයාගේ වරද මහත්සේ පෙනෙන බව. අනංගනස්ස පෝසස්ස නිච්ඡං සුචි ගෙවේසිනෝ වාලග්ග මත්තං පාපස්ස අබ්භා මත්තං වකායති. බිස පුප්ප ජාතකෙන් නිතර වරදින් අපිරිසිදු බව සොයන්නා වූ දොස් නැත්තා වූ තැනැත්තාගේ අස්කෙඳි අගක් පමණ වූ කුඩා වරද ලෝකයාට මහ වලාකුලක් පමණට මහත්ව පෙනෙයි. අනුන්ගේ වරද පෙනෙන්නාක් මෙන් තමාගේ වරද නොපෙනෙන බව. සුදස්සං වජ්ජං අඤ්ඤස්සං අත්තනෝ පන දුද්දසං පරේසං හි සෝ වජ්ජානි ඕපුනාති යතාබුසං අත්තනෝ පන චාදේති කලින්ව කිත්වා සටෝ. කුඩා වූද අනුන්ගේ වරද ලෙහෙසියෙන් දකි, මහත් වූද තමාගේ වරද දකින්න දුෂ්කරය. අනුන්ගේ වරද දක්නා වූ හේතෙමේ උස්තනක තබා බොල් පොළන්නාක් මෙන් අනුන්ගේ වරද පොළයි, හෙවත් මතුකොට දක්වයි. කෛරාටික ලිහිණි වැද්දා කොළාතු වලින් තමාගේ ශරීරය වසන්නාක් මෙන් තමාගේ වරද වසාගනි. අනුන්ගේ වරද සොයන්නාට කෙලෙස් වැඩෙන බව. පරවජ්ජානු පස්සිස්ස නිච්චං උච්චාන සංඥිනෝ ආසවා තස්ස වඩ්ඩන්ති ආරා සෝ ආසවක්ඛයා. ධම්මපදය මල වග්ගයෙන්. අනුන්ගේ වරද බලන්නා වූ නිතරම අනුන්ට ගරහා කිරීමේ අදහස ඇත්තා වූ ඒ පුද්ගලයා හට කාමාදී ආශ්‍රවයෝ වැඩෙති. ඒ ආශ්‍රවක්ෂයයි කියනු ලබන අරහත් ඵලයෙන් දුරය. අනුන්ගේ වැඩ ගැන නොබලා තමාගේම වැඩ බලා ගත යුතු බව. නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනෝව අවෙක්කෙය කතානි අකතානි ච. ධම්මපදය පුප්ප වර්ගයෙන්. අනුන්ගේ ඇනුම් බැනුම් මෙනෙහි නොකළ යුතුය. අනුන් කළ නොකළ දේවල් ගැන නොසිතිය යුතුය. තමාගේම කළ නොකළ දේ ගැන කල්පනා කළ යුතුය. බැනුම ඉවසිය යුතු බව. කෝදං විදිත්වාන කාදාවී සෝචති මක්ඛප්පහානං ඉසයෝ වන්න යන්ති සබ්බේසං වුත්තං පරුසං කමේත ඒතං කන්තිං උත්තම මාහු සන්තෝ. ක්‍රෝධය නසා කිසි කලක ශෝක නොකෙරෙයි. අකෘතඥ භාවය යයි කියන ලද අනුන් කළ ගුණ නැතිකර දමන ස්වභාවය
දුරුකිරීම ඍෂිහු වර්ණනා කෙරෙති හැමදෙනා විසින්ම කියන පරුස වචන ඉවසව් ඒ ශාන්තිය උතුම්මයයි සත්පුරුෂයෝ කීහ උතුම් ඉවසීම බයාහි සැට්ටස්ස වාචෝ කමේත සහරම්භ හේතු පන සාදිසස්ස යෝ චීදහීනස්ස වාචෝ කමේත ඒතං කන්තින් උත්තම මාහු සන්තෝ බිය නිසා උසස් තැනැත්තාගේ කීම ඉවසන්නේය සාරම්භය නිසා එනම් පලිගැනීම නිසා සමාන තැනැත්තාගේ කීම ඉවසන්නේය මේ ලෝකෙහි යමෙක් තමාට වඩා හීනයාගේ කීම ඉවසා නම් එය උතුම්ම ඉවසීමයයි ප්‍රඥාවන්තයෝ කීහු කතං විජඤ්ඤා චතුමට්ඨ රූපං සෙට්ඨං සරික්ඛං අතවා පිහීනං විරූප රූපේන චරಂತಿ සන්තෝ తస్మాహి సబ్బేస వచో కమేత సతర ఇరియావేన్ వసి సిటిన స్వభావే అతి శ్రేష్టయాయ సమానయాయ హీనయాయన తిదన కెసే వెన్ కొట దత హక్కేద నొహకియ హీనయన్గే ఆకారేన్ ఉత్తమ యోద హసిరతి ఎబవిన్ హమదనాగేమ కీమ ఇవసన్నేయ యుద్ధేకిన్ నొలబియ హకి అర్థయక్ ඉවසීමෙන් නහේත මත්තං මහීතිපි සේනා සාරාජිකා යුංජමානෝ ලබේත යං කන්තිමා සප්පුරිසෝ ලබේත කන්ති බලස්සූප සමන්ති වේරා සරබංග ජාතකෙන් ඉවසීම ඇති සත්පුරුෂයා සතුරන් නැතිකර ගැනීම නැමැති යම් අර්ථයක් ලබාද රජ සහිතව යුද්ධ කරන්නා වූ සේනාවක් ඒ අර්ථය නොලබා ශාන්ති බලය ඇත්තහුට වෛරයෝ සංසිඳති. ඉවසීම පිළිබඳ දෙබසක් මෙය ශක්‍ර ද්‍රේවේන්ද්‍රයා හා මාතලී දිව්‍ය පුත්‍රයාත් අතර ඇති වූ කතාවකි. බයානු මතවා සක්ක දුබ්බල් යානෝ තික්කසි සුනන්තෝ පරුසං වාචං සම්මුඛෝ වේපචිත්තිනෝති. ශක්ක ද්‍රේවේන්ද්‍රයාණෙනි, ඔබ වහන්සේ ඉදිරියේම බණින වේපචිත්ති අසුරයාගේ බැනුම බය නිසා ඉවසනසේක්ද නැතහොත් දුර්වලකම නිසා ඉවසනසේක්ද? නාහං බයාන දුබ්බල්යා කමාමි වේපචිත්තිනෝ කතඤ්හි මාදිසෝ විඤ්ඤෝ බාලේන පටිසංයූජේති. ශක්‍රයා, මම බිය නිසා හෝ දුබලකම නිසා හෝ වේපචිත්තිගේ බැනුම ඉවසන්නෙමි නොවෙමි. මා වැන්නෙකු බාලයෙකු හා පැටලෙන්නේ කුමකටදැයි ඉවසිමි. බීයෝ බාලා පබිජ්ජෙයුන් නෝචස්සං පටිසේදකෝ තස්මා බුසේන දණ්ඩේන දීරෝ බාලං නිසේදයති. මාතලි, ඉදින් වලක්වන්නෙක් නැත්තේ නම් බාලයෝ වඩ වඩා කිපෙති. එබැවින් නුවණැත්තේ තද දඬුවමින් බාලයා අපරාධයෙන් වලක්වන්නේය. ඒතදේව අහං මඤ්ඤේ බාලස්ස පටිසේදනං පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති ඉති. ශක්‍ර, යමෙක් අනුන් කිපෙනු බව දැන සිහි ඇත්තේ ඉවසාද එයම බාලයා අපරාධයෙන් වැළැක්මීම යැයි මම සිතමි. ඒතදේව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව යදානං මඤ්ඤති බාලෝ බයා මියායං තික්කති. මාතලි, ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි, යම් කලෙක බාලයා මොහු මට බයින් ඉවසන්නේය යැයි සිතාද එය මම ඉවසීමේ වරද හැටියට දකිමි. බාලයා බියවී පලා යන ගොනුන් ලුහුබඳින්නාක් මෙන් ඉවසන තැනැත්තා පාගන්නේය.
කාමං මඤ්ඤවා මාවා බයා මියායන් තික්කති සත්තත් පරම අත්ත කියන්තා බියෝන විච්චති. මොහු මට ශක්‍ර මොහු මට බියෙන් ඉවසායයයි බාලයා සිතතොත් සිතාවා. බාලයා කුමක් හිතුවත් ආත්මාර්ථයම ප්‍රධානය. ඉවසීමට වඩා උසස් ආත්මාර්ථ පරාර්ථයක් නැත. යෝ භවේ බලවා සන්තෝ දුබ්බලස්ස තිතික්කති තමාහු පරමං කන්තින් නිච්චං කමති දුබ්බලෝ. යමෙක් බලවත් වූයේ දුර්වලයාගේ වරද ඉවසාද එය පරම ශාන්තිය යයි කියනු ලැබේ. දුබලයා නිතරම ඉවසන්නේය. අබලන්තං බලං ආහු යස්ස බාල බලං බලං බලස්ස ධම්මං ගුත්තස්ස පටිසන්තාන විච්ඡති. බාල බලය හෙවත් මෝඩකම යමකගේ බලය වේද එය දුබලකමකි. එහෙත් එය මෝඩයෝ බලය යයි කීහු. ධර්ම රක්නහුගේ ශාන්තිය බලයට දොස් කියන්නෙක් නැත. තස්සේව තේන පාපියෝ යෝ කුද්දං පටිකුංචති කුද්දං අපටිකුංචන්තෝ සංගාම ජේති දුජ්ජයේ. යමෙක් කෙපුණහුට තෙමේ ද කිපේද ඒ හේතුවෙන් ඔහුගේ අතිශය පාප භාවය වෙයි. කිපුණහුට පෙරලා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ සංග්‍රාමයෙන් දිනයි. උබින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. යමෙක් අනුන් කෙපුණු බව දැන සිහියෙන් යුක්ත වූයේ සංසිඳේද හේතෙමේ තමාගේද අනිකාගේද යම් දෙදෙනාගේම අර්ථය පිණිස හැසිරෙන්නේ වෙයි. උබින්නං තිචිච්ඡන්තානං අත්තනෝච පරස්සච ජනා මඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝ විදාති. සක්ක සංයුක්තේන් කෝප නොවීම් වශයෙන් තමාටද අනිකාටද යන දෙදෙනාටම වැඩ සිදු කිරීම වශයෙන් පිළියම් කරන්නා වූ නුවණැත්තා ධර්මය නොදත් ජනයෝ බාලයෙක් යැයි සිතත්. සතරවන ශතකය නිමි.